මේ වසරේ පැවැත්වූ නුවර අවසන් රන්දෝලි පෙරහැරේ අලිකුලප්පු වීම සමාජයේ ලොකු කතාබහක් ඇති වුණා. ඒත් යාළුවනේ 1959 අලිකුලප්පුව හා මේ වසරේ සිදු වූ සිදුවීම සලකා බලද්දී මේ සිදුවීම නම් හරියට කිරි වීදුරුවට කූඹියක් වැටෙනා වගේ දෙයක්. ඔයා මුල ඉඳන් අවසාන වෙනකම්ම අපිත් එක්ක හිටියොත් ඒක ඔයාට හොඳටම පැහැදිලි වෙනවා. ඒ වගේම ඔයා විශ්ව නවාතන අපේ අලුත් සමාජිකයෙක් නම් මතක ඇතිවම අපිව subscribe කරන්න. ඉතින් බෞද්ධයෙක් හරි වෙනත් ආගමක් අදහන කෙනෙක් හරි වුණත් ඔයත් මේ මව් රටේ අනන්‍යතාවය වෙනුවෙන් පවත්වන මෞලි මංගල්‍යයේ සිදුවන සිදුවීම් අරබයා උනන්දුවක් දක්වන්න පුළුවන්. ඒ නිසා එදා ලෝකෙම කතා කරපු ලංකාවේ සිදුවුණු පෙරහැර මංගල්‍යයේ දරුණුතම වසර හා ඒ සිදුවීමේ සටහන විට අපි යමු. යාළුවනි, පාතදුම්බර කියන්නේ අපේ ලංකාවටම ආවේනික ඉතා සුන්දරම තවත් එක් පළාතක්. ඉතින් එදා මේ පළාතේ පාලනය ප්‍රාදේශීයව පැවරිලා තිබුණේ පාතදුම්බර පළාතේ කෝරළේ මහත්තයාට. ඒ කියන්නේ SB උඩුරාවන මැතිතුමාට. උඩුරාවන මැතිතුමාටත් තමන්ගේ පිය උරුමෙන් සද්දන්ත කුලේ ඇතෙක් ලැබෙනවා. ඒ තමයි රාජා. ඉතින් අපි මේ කතා කරන රාජාව අල්ලගෙන තියෙන SB උඩුරාවන මහත්තයාගේ පියා විසින් තමන් කඩුව කියන ප්‍රදේශයේදී තමයි. කොහොම හරි වසර ගණනාවක්ම නුවර ගෞරවනීය ඇසල පෙරහැරේ ඉතාමත් අලංකාරව සැරසී අභිමානෙන් හා තේජසින් මේ ඇත් රජුන් ගමන් කරලා තියෙනවා. ඇසල සඳ කිරණ මුළු නුවරම අලංකාර චිත්‍රයක් මවද්දී 1959 අගෝස්තු 19 වෙනි දිනට යෙදී තිබුණ සුභ හෝරා වූ 9:10 කණිසමට අවසන් රන්දෝලි පෙරහැර මංගල්‍ය සියලුම තේවා කටයුතු අවසන් වීමෙන් පසුව ආරම්භ කරනවා. මාලිගාවේ ඇත්පන්තිය නියෝජනය කරමින් ගෞරවනීය මාලිගාවේ රාජාගේ දේවර මත ගරු සදාතුක කරඩුව ඒවන විටත් ඉතා ආරක්ෂාකාරීව තැන්පත් කර තිබුණා. දහස් ගණන් බැතිමතුන් හා විවිධ රටවල සංචාරකයන් සිය ගණනක් තැන්පත්ව මේ අතර පෙරහැර වීදි සංචාරය කිරීම නරඹන්නට දෙපස වී සිටින අවස්ථාවේදී පෙරහැරේ ඉදිරි අලිපන්තිය නියෝජනය කරමින් නුගවෙල මහතාගේ රාජාත් මේ අතර තේජාන්විත ගමනක නිරත වුණා. මගේ රාජා මේ පෙරහැරේ ගමන් කළ පළමුවෙනි වතාව නෙවෙයි. පසුගිය අවුරුදු 26ක් මුළුල්ලේ නොකඩවා වර්ෂයක් පාසා පෙරහැරට සහභාගී වූ රාජා හැමදාම ගමන් කළේ මාලිගාවේ පෙරහැරේදී තමයි. ඒත් එතුවක් මෙතුවක් තුළ පෙරහැරේදී රාජා කිසිම කලබලයක් කළේ නැහැ. පසුගියදා රාජා කළේ යැයි කියන කලබලය නම් මට පුදුම සහගතයි. ඒ තරමට රාජා හික්මුණු වළියේ. 1959 අගෝස්තු 31 සඳුදා දින විනට SB උඩුරාවන මහතා හැඟින් බරව මේ ප්‍රකාශයේ ඉදිරිපත් කළා. ඉතින් යාළුවනි, අද වගේ වීදි පහන් ආලෝකයේ 1959 වගේ ඉතිහාසයේ තිබුණේ නැහැ. පෙරහැරට අවශ්‍ය සියලුම ආලෝකයේ එවකට ලැබුණේ කොප්පරා විලක්කු පන්දම් වලින් තමයි. මේකත් ඉතා පරිශ්‍රමයක් යෙදිය යුතු දෙයක්. මොකද කොප්පරා අවසන් වූ විගස ඊට අඩුව පිරවිය යුතුයි. ඉතින් මේ වෙනුවෙන් එක විලක්කුවකට කීප දෙනෙක්ගේ ශ්‍රමය අවශ්‍ය වෙනවා. ඉතින් මේ අලියා කුලප්පු වුණා කියන්න තියෙන ප්‍රධානම හේතු වලින් එකක් තමයි කොප්පරා පානින් නිකුත්ුණු ගිනි අඟුරු රාජාගේ පයට පැගීම. තවත් හේතුවක් විදිහට බොහෝ දෙනා එකල අදහස් දැක්වූයේ බීමත් නරබන්නෙක් විසින් සිදු කළ නොමනා විහිළුවක් නිසා රාජා උරණ වූ බවත්, රාජා ඊට ප්‍රතිචාර දැක්වීමේදී තවත් පිරිසක් බෝතල් වලින් දමා ගැසූ බවත්, පසුව එම කටු පැගීමෙන් රාජා තව තවත් කිපි කුලප්පු වූ බවත් සඳහන් වෙනවා. ගුණ්‍යපාණේ හින් බණ්ඩා අලිබාස් ප්‍රධාන සාක්ෂියක් වශයෙන් අලියා කුලප්පු වූ කාරණේ මේ විදිහට තමයි සඳහන් කරන්නේ. ගුණ්‍යපාණේ හින් බණ්ඩා තමයි මේ රාජාගේ සියලුම කටයුතු සිදු කරමින් ගොව්වා වශයෙන් කටයුතු කරන්නේ. අලියාගේ හැසිරීම එන්න එන්නම අයහපත් වෙනවා. හීන් බණ්ඩාගේ වචනවලට හෙන්දුවට පවා හීලෑ නොවුණු රාජා තව තවත් දරුණු වෙනවා. ඉතින් මුළු පෙරහැරටම මේ වන විට අලි 65කට වැඩි ප්‍රමාණයක් ගමන් කරලා තියෙනවා. ඉතින් මේ වෙද්දී ඒ සියලුම අලියතුන් ළඟම තියෙන ගස් කණුවල බෙද දමා ඇත් ගොව්වන් සහ අලිබාස්ලා කීප දෙනෙක්ම කුලප්පු වූ රාජා වෙත පැමිණුණා. ඔවුන් දන්නා සියලුම ශිල්ප ක්‍රම රාජා මෙල්ල කිරීමට යොදා ගත්තත් ඒ කිසිවකින් අලියාගේ දරුණුකම පාලනය කිරීමට නොහැකිුණා. අනෙකුත් ඇත්ගව්වන් විසින් රාජාගේ කකුල්වල බැද තිබූ දම්මැල් සිරකරන ලෙස හීන් බණ්ඩාට උපදෙස් දුන්නත් අලියා අසලටවත් යාමට හීන් බණ්ඩාට නොහැකි වුණා. අලියා එක්වරම සෙනඟ වෙත කඩා පනිමින් ඒ මේ අත දුවන්න වුණා. මිනිසුන් එකාමත එකා වැටිමින් තෙරපිමින් හිස්ලූලූ අතදිව ගියා.
මේ කලබලය පාලනය කිරීමේ අවසන් උත්සාහය වන්නේ සන්නද්ධ පොලිස් නිලධාරීන් යෙදවීමයි. ඒ සඳහා ආයුධ සන්නද්ධ පළමුවෙන්ම පොලිස් පරීක්ෂක ටී.ජී. කරුණාරත්න මහතා ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් එතනට ඒ වෙනකොට ඇවිල්ලා තියෙනවා. පොලිස් නිලධාරීන් අලියා පාලනය කිරීමට අහසර වෙඩි තැබීම සිදු කළත් අලියාගේ දරුණු වීම තව තවත් වැඩි වුණා. වෝට් වීදිය නැත්නම් වර්තමාන දළදා වීදිය දිගේ වියර වූ අලියා දිව ගියා. එතනින් බ්‍රවුන් රික් වීදියට හැරුණු රාජා සොයිසා මාවත දිගේ දුවන්නට වුණා. සොයිසා මාවතේදී රාජා කොටු කරගන්න පොලිස් නිලධාරීන්ට හැකි වෙනවා. අලියා පන්නාගෙන පැමිණි උපපොලිස් පරීක්ෂක ආර් කරුණාරත්න සහ සම්ඩි බණ්ඩායන නිලධාරීන් එල්ල කළ වෙඩි පහරවල් හමුවේ රාජාගේ දෙවැන්ත සිරුර සොයිසා මාවතේදී බිම පතිත වෙනවා. රාජා කෙදිරි ගාමින් තමන් සිදු කළ දරුණු විප්ලවයේ අතහැර දැමීමෙන් අවසන් සුසුම් පූජනීය දළදා නගරයේ වාතයට මුදා හරිනවා. ඉතින් මේ අතර මෙම කලබලයේ අවසන් වන තෙක්ම එවකදී වඩන නිලමේ සීබී නුගවිල මහතා සදාතුක ධාතුව වැඩම කළ මංගල ඇතරජුගේ දළ දෙකෙන් අල්ලාගෙන සිටි බවත් වාර්තාවල සඳහන් වෙනවා. ඉතින් යාළුවනේ ඒ වන විට මේ අලි කුලප්පුවෙන් කාන්තාවන් 11 දෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතයෙන් සමුගන්නවා. එක් දරුවෙකු සිහියේ නොලබාම දින දෙකකට පසුව මිය යනවා. ඒ කියන්නේ 14 දෙනෙකු මේ අනතුරින් මිය දෙනවා. 125 දෙනෙකු පමණ පිරිසකුත් රෝහල්ගත කරනවා. මේ හුඟ දෙනෙක් මිය යන්නේ සහ තුවාල ලබන්නේ පෑගීමෙන් සහ තෙරපීමෙන් කියලයි සඳහන් වෙන්නේ. කොහොම හරි ඒ සිදුවීම දේශපාලන කරලියට එන්නේ මෙන්න මේ විදිහට. එවක අධ්‍යාපන ඇමැති විජයනන්ද දහනායක මහතා මෙම සිදුවීම කුමන්ත්‍රණයක් ලෙස පවා ප්‍රකාශ කළා. දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාවක් වෙමින් දේශපාලන කුලප්පෙන් අලි කුලප්පු වෙයි කියලා එවක මුදල් ඇමැති ස්ටැන්ලිද සොයිසා මහතා එම වසරේ අගෝස්තු 25 දිනමින පත්තරයට පවා ලියා තිබුණා. මල්වතු පාර්ශ්වයේ මහානායක පූජ්‍ය පුරිජ්ජර ශ්‍රී සරණංකර හිමියන් එදා මේ අලි කුලප්පුව රටට හිතකර නොවන පෙර නිමිත්තක් ලෙස දැක්වුවා. ඒ වගේම එවක රටේ අග්‍රාමාත්‍ය සිටි SWRD බණ්ඩාරනායක මැතිතුමන් 1959 සැප්තැම්බර් 26 භික්ෂු වේශධාරියෙකුගේ වෙඩි පහරින් ඝාතනය වී දේශපාලන විප්ලවයක් පවා සිදු වුණා. එවක මුදල් ඇමති TB ඉලංගරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අලි කලබලේ සම්බන්ධව විශේෂ කමිටුවක් පත් කර විශේෂ පරීක්ෂණයක් සිදු කළත් දන්න විදියට අදටත් ඒ වාර්තාවට මොකද වුණේ කියලා නම් කවුරුත් දන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඔන්න අපි අදත් අරගෙන ආවා ඉතා වටිනා මෙන්ම ඔයත් දැනගන්නම ඕනේ වගේම ඔයාගේ දැනුමට එකතු කරගන්න අවශ්‍ය ඓතිහාසික සටහනක්. ඔයත් මේ වගේ ගවේෂණාත්මක දැනුමක් ලබා ගන්න අපිත් එක්ක හැමදාම එකතු වෙන්න. විශ්ව නවාතන අපේ මේ අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් ඒ වගේම පහලින් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මෙවැනි වටිනා වීඩියෝවකින් නැවත හමු වෙන තෙක් ඔබට නිරෝගිමත් සුබ දවසක් වේවා. Thank you.